මම දකින විදියට මේ රට සිංහල බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ රටේ එක පවුලයි ඉන්නේ. ඒ පවුලට කියන්නේ ශ්‍රී ලාංකීය පවුල කියලා. මේ රටේ ජීවත් වෙන ද්‍රවිඩ, මුස්ලිම්, ක්‍රිස්තියානි ඕනම භක්තිකයෙක් මේ පවුලට අයිති. සිංහල ජනතාව සමග ජීවත් විය යුතුයි. එම නිසා සිංහල බෞද්ධ ජනතාව, වැඩිපුර මේ රටේ ඉන්න ජනතාව මම දකින හැටියට ඔවුන්ගේ කාර්යභාරය වියුත්තේ පවුලක තාත්තගේ වගේ කාර්යභාරයක්. ඔහුගේ වගකීම අරගෙන කටයුතු කරන්න ඕනේ. යුද්ධයට සම්බන්ධ ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුන්ට ආරක්ෂක අංශ ලබා දිය යුතු ඉහළම නිලයන් වලට මේ විට පත් කළ තියෙනවා. ඔබතුමා කිසිම ප්‍රශ්නයක් ගෙතර නැහැ. ඔහු යුද්ධමුදාවට අණ දුන්නා. එතුමා යුද්ධමුදාවට අණ දුන්නේ නැත්නම් අද අපි මේ වගේ කතා කරන්න සාමයක් මෙතන ලැබෙන්නේ නැහැ. ඒ වගේම නායක හමුදා ගුවන් හමුදාවට අධිකාර ජනතාවතුමා එක දීලා තියෙනවා. මට ඒ සුසුකම නැහැ කියන එකයි මගේ අදහස. මම තරු හතර ජෙනරල් කෙනෙක් බවට පත් වුණා. මම හිතන්නේ ඒක තමයි මට වෙන්න ඕන දේ. එහෙම නැතුව ඒ තත්වයන් වෙනස් කළ යුතු තත්වයක් මේ රටේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ, මම ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ තවදුරටත් යුද්ධයක් ඇති නොවේවා කියන එක තමයි හැම වෙලාවෙම. සෞඛ්‍යයෙන් බැලුවත්, ජවයෙන් බැලුවත් ඔබතුමා තාම ශක්තිමත්. ඉදිරියේ රට වෙනුවෙන් මොන වගේ දේවල්ද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ සේවකයන්ට? තාම ශක්තියක්, ජවයක් තිබෙනවා. ඒ ජවයෙන් මේ රටට වැඩක් වෙන ඕනම දෙයකට මම ඉදිරිපත් වෙන සූදානම්. මේ රට දියුණු කරන්නට තිබෙනවා නම්, ජනතාවට යම් කිසි ප්‍රසාදනයක් වෙනවා නම් අපෙන් එතන මම ඉන්නවා. ඔබතුමා කීර්තිමත් හමුදා නිලධාරියෙක්. මීට පෙර පූර්වාදර්ශ තියෙනවා හමුදා ප්‍රතිතුමන්ලා දේශපාලනය ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආරාධනාව කරන එක නෙමෙයි අවශ්‍යතාවය. දේශය පාලනය කරනවා කියන්නේ දේශපාලනය කරන එක නෙමෙයි, දේශය පාලනය කරනවා කියන එක. නමුත් අපිට වෙන ආකාරවලට මේ රටේ ජනතාවගේ සුභසිද්ධි සඳහා හමුදා නිලධාරියෙක් හැටියට විශ්‍රාම ගියත් කටයුතු කරන්න පුළුවන්. ඒකේ අදහස වේදිකාවලට ඇවිල්ලා පක්ෂයකට බැඳිලා මේ දේශපාලනය කරන එක නෙමෙයි. දේශයට වැඩක් කරනවා නම් මම එතන ඉන්නවා.